අයිබෝවන් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ large.com අපේ සිංහල පාඩමත් එක්ක අද අපි කතා කරන්න යන්නේ නිවැරදිව ਵਿਚාරයක් ලියන්නේ කොහොමද කියලා ඇත්තටම කිව්වොත් ගොඩක් ළමයි ਵਿਚාර ලියන්නේ හරියට ਵਿਚාර ලියන්නේ කොහොමද කියලා දන්නේ නැතිව ඒ නිසා ਵਿਚාරයකට ලැබෙන උපරිම ලකුණ ඒ ළමයිට ගන්න බැරි වෙනවා මං අද කියලා දෙන්න හදන්න දේ S එකක් ගන්න ට්‍රයි කරන ළමයාට වගේම A එකක් ගන්න ට්‍රයි කරන ළමයාටත් වැදගත් වෙනවා. ඇත්තටම ਵਿਚාරයක් හරියට ලියන විදිය ඉගෙන ගත්තා නම් ਵਿਚාර ලියන එක එච්චර ලොකු අමාරු දෙයක් නෙවෙයි. මොකද කියනවා නම් අද ගොඩක් ළමයි ਵਿਚාර ලියන්න කැමති නැහැ. ඒගොල්ලෝ හිතනවා ਵਿਚාරයක් ලියන එක ගොඩක් අමාරු දෙයක්. ඒ වගේ ගොඩක් දේවල් ළමයි හිතන් ඉන්නවා. ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා අද වෙන විට ओ लेवल उना ए लेवल उना लियन लामे विचारे गान लकुन प्रमाण गोड़ा कड़वेला दियन ए उनाट मे विचारे लियन विधि हरियट मिगन गो एम आसा भी विचारे लियान पुलवंत अभी पत्ते वेड़ कथा और अभी अम पाड़मट इट खाली संबंधे රචනාවක් ලියන්න පුරුදු කරන ඒ කියන්නේ රචනාවක් කොහොමද හරියටම ලියන්නේ කියන වීඩියෝ එක බැලුවේ නැත්නම් උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා ගිහිල්ලා ඕගලන්ට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඒක බැලුවොත් ඔයාලට නිවැරදිව රචනාවක් ලියන්නේ කොහොමද කියලා සහ රචනාවට ලැබෙන උපරිම ලකුණ ගන්න පුළුවන් වෙනවා. ඒ හින්දා තාමත් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරලා හරි පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් හරි ගිහිල්ලා ඒ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න. මොකද කියනවා නම් රචනාවකට වගේම ਵਿਚාරයකටත් ආරම්භයක්, අන්තර්ගතයක් සහ අවසානයක් තියෙනවා. එතකොට මුලින්ම අපි යමු ਵਿਚාරයක් ලියන්න පටන් ගන්න කොහොමද කියලා බලන්න. ඒ කියන්නේ ਵਿਚාරයේ ආරම්භය ලියන්න කොහොමද කියලා බලන්න. හරි. විචාරයක් ආරම්භ කරන්නේ මුලින්ම අපට ලබා දීලා තියෙන විචාර ප්‍රශ්නය හොඳින් අපි කියෝලා තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ අපිට දැන් අපි හිතමුකෝ අපිට පේපර් එකේ ප්‍රශ්න තුනක් තියෙනවා. ප්‍රශ්න තුනේ එකක් ලියන්න තියෙනවා කියලා. එතන අපි තුනම කියෝලා බලලා වාට ලේසිම ප්‍රශ්නය මුලින්ම අපි තෝරගන්න ඕන. ප්‍රශ්නය තෝරගත්තට වැඩක් නැහැ. අපි බලන්න ඕන අපෙන් ඒ ප්‍රශ්නය තුලින් අහලා තියෙන කරුණු වලට ගැළපෙන උදාහරණ මුලින්ම අපි ගාව තියනවාද කියන එක. ඒ කියන්නේ අපි අර උද්ෘත ලියන්නේපේ. ඒ කියන්නේ අපි උපුටා ගත්ත දේවල් ਵਿਚාරයේ තුල සඳහන් කරන්න ඕන. එතකොට ඒ දේවල් අපි ගාව තියනවාද? ඒ කියන්නේ අපිට ඒව මතකද කියලා ਵਿਚාරයේ තෝරා ගැනීමට පෙර අපි කල්පනා කරන්න ඕන. අපි ගත්තට පස්සේ ਵਿਚාරය ඒකට අපිට උද්ෘත මතක නැත්තම් අපිට ඒක ලියා ගන්න බැහැනේ. අපි කොච්චර ආස පාඩමක් වුණත් අපිට උද්ෘත තුනක් ඉල්ලලා තියෙන එකට අපි හිතමු එකයි පාඩම් කියලා. එතකොට අපිට ඒක ලියන්න අමාරුයිනේ. එතකොට අපි බලන්න ඕන අපිට උද්ෘත වැඩිම පාඩම් මොකටද? මට උද්ෘත තුනක් පාඩම්. එහෙනම් අපි යන්න ඕන අන්නේ ਵਿਚාරයට. නැත්නම් අපි හිතමු සමහර විට වාට ඒ දීලා තියෙන ਵਿਚාර ප්‍රශ්න තුනටම ඔයාට ඒ ප්‍රශ්න තුනටම එන ਵਿਚාරවල උද්ෘත ඔක්කොම පාඩම්. ඒ කියන වාට මේ ਵਿਚාර තුනේ එකක්වත් ප්‍රශ්නයක් නැහැ. එතකට ඔයා හැමතිස්සෙම ගන්න ඕන වාට වැඩියෙන්ම ලියන්න පුළුවන් කියලා හිතන ਵਿਚාරය. ඒ කියන්නේ වාට වැඩියෙන්ම මේක තෝරගත්තොත් මේකට ලස්සනට ලියන්න පුළුවන්. බැද්දේකම කතාව ගත්තොත් අපිට මේක තව ලස්සනටම මට ලියන්න පුළුවන් බැද්දේකම කතාවෙන් ඇහුවොත්. අන්න එහෙම වාට හිතෙනවනේ. අන්න මේ ਵਿਚාරයට තමයි අපි යන්න ඕන. අන්න මේ විදියටයි අපි ප්‍රශ්නයක් තෝරගන්නේ. අනිවාර්ය ප්‍රශ්න අපි කොහොමත් ලියන්න ඕන. කොහොමත් අපිට ඕ ලෙවල් වලදී තෝර ගැනීමක් හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට තෝරගෙන තමයි හුඟක් වෙලාවට ਵਿਚාර ලියන්න වෙන්නේ. අපිට ඒ වගේ දේවල් වලින් ਵਿਚාරයක් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ਵਿਚාරය ආරම්භ කරන්නේ ඒ අපෙන් අහලා තියෙන ප්‍රශ්නෙට ගැළපෙන විදියට. ප්‍රශ්نين දැන් අපි ගත්තොත් නිකම් බැද්දේකම නවකතාව
මේ නවකතාවෙන් අහලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඒ ප්‍රශ්නෙන් අපෙන් ගොඩක් ඒ කියන්නේ ඒ නවකතාවෙන් අපෙන් ගොඩක් ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට අපි ප්‍රශ්නේ හරියටම තේරුම් ගන්න ඕනේ. මොකක් ගැනද මේ කතාවේ අහලා තියෙන්නේ? මොකක් පිළිබඳව අහලා තියෙන්නේ කියන එක අපි තේරුම් අරන් තමයි ආරම්භය ලියන්න යන්න ඕන. එතකොට ආරම්භය ලියද්දී ආරම්භය අනිවාර්යයෙන්ම ප්‍රශ්න පිළිබඳ සඳහන් වෙන්න ඕන. ඒකයි මං කලින් කිව්වේ ඔයාලට අපෙන් අහන ප්‍රශ්න පිළිබඳ කරුණු අපි දැනගෙන ඉන්න ඕන කියන එක. හරි. දැන් අපි හිතමුකෝ නිකන් බැද්දේ ගම නවකතාවෙන් අහනවා අපිට විචාරයක් ලියන්න එනවා. එතකොට ඒ ආරම්භය ලියද්දී අපිට කතාව පිළිබඳ පූර්ණ අවබෝධයක් වගේම ඒක ලියලා තියෙන කර්තෘ කවුද? ඒ කියන්නේ මොකක් සම්බන්ධවද මේක ලියලා තියෙන්නේ? මේ කතාව මොකක් පාඨක කරගෙන ලියලා තියෙන්නේ කියන එක. ඊට පස්සේ ලියලා තියෙන පොතේ නම මොකද්ද? ඒ කියන්නේ දැන් අපි ඔය පද්‍යපන්තිෙම අපිට දීලා තියෙන පද්‍යපන්ති වලින් එහෙම විචාරයක් ඇහුවොත් හුඟක් වෙලාවට පද්‍යපන්තියේ නම තමයි අපිට පාඩමේ සඳහන් වෙන්නේ. ඒ වුණාට පද්‍යපන්තිය සඳහන් වෙන පොත මොකද්ද කියන එකත් අපිට හැඳින්වීමේ පාඩමේ හැඳින්වීමේදී තියෙනවා. ඒක අපි පාඩම් කරගෙන ඉන්න මොකද ආරම්භයක් ලියද්දි විචාරයකට ආරම්භයක් ලියද්දි ඒක අනිවාර්යයෙන්ම ලියවෙන්න ඕන. ඊට පස්සේ අපි කර්තෘ ගැන පොඩි හැඳින්වීමක් ලොකුවට ඕනේ නැහැ. ඒක කර්තෘ ලියලා තියෙන වෙනත් පොත් මොනවාද වගේ දේවල් මේ ආරම්භයට يعني ආරම්භය ලියද්දි යොදා ගන්න එක හොඳයි. ඊට පස්සේ ඒ කතාව අපි ගත්තොත් දැන් බැද්දේ ගම කතාව කියලා ගමු. ඒකේ තියෙන විශේෂතා තියෙනවා නම් ඒවා මේ ආරම්භයක ලියන්න ඕන. හැබැයි අමතර කටුණු ගොඩක් දීර්ඝ වෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ අමතර කරුණු ලිව්වට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නෙට කියන්නේ ප්‍රශ්නෙට අදාළ වෙන්න ඕන. අමතර කරුණු උනාට කමක් නැහැ. හැබැයි ඒක මේ ගොඩාක් දිගට අමතර දේවල් විතරක් අපි ලියලා තිබ්බොත් ඒක අපේ අර කොච්චර කාලය වැය කරලා ලියපු දෙයක් වුණත් ඒකට ලැබෙන ලකුණු ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා ගොඩාක් ලොකුවට නෙමෙයි අත්‍යවශ්‍යම කරුණු විතරක් අරගෙන ප්‍රශ්නෙට ගැළපෙන විදියට ලියන්න ඕන. ඊට පස්සේ විචාර ප්‍රශ්නයට අදාළව අපි ආරම්භයේ ගොඩනගද්දී ඒ කියන්නේ අපෙන් අර්ථ රසය හා ශබ්ද රසය ගැන විචාරයක් අහලා තිබුණා කියලා හිතන්නකෝ. එතකොට අපි ඒ ගැන පහත විචාරයේ ලියලා තියෙනවා කියන එක. ඒ කියන්නේ අපේ දෙවනි ඡේදයෙන් අපි ලියලා තියෙන්නේ අර්ථ රසය හා ශබ්ද රසය පිළිබඳව කියන එක ආරම්භය තුල අපි කියලා තියෙන්න ඕන. ඒ කියන්නේ පළවෙනි ඡේදයෙන් අපි කියලා තියන්න ඕන පහල අපි ලියන්න හදන්නේ ශබ්ද රසය හා අර්ථ රසය ගැන. මොකද අපෙන් ප්‍රශ්නෙන් අහලා තියෙන්නේ මෙන්න මේ පද්‍යපන්තියේ අර්ථ රසය හා ශබ්ද රසය. එහෙම කියලා අපි හිතන්නකො ප්‍රශ්නයක් ඇහුවා කියලා. එතකොට අපි ලියන්න ඕන අන්න ඒ විදිහට. ඒ කියන්නේ අපේ ආරම්භය ඒ ප්‍රශ්නෙට අනුකූල වෙන්න ඕන. මම මෙතනදී එක පාඩමක් විතරක් අරගෙන ඒකින් විචාරයක් ඇහුවොත් කොහොමද ලියන්නේ කියන එක නෙවෙයි. මම ඒ කියන්නේ අපෙන් කෙටි කතාවක් ඇහුවත් නවකතා ප්‍රශ්නයකට ඇහුවත් ඊට පස්සේ පද්‍යපන්තියකට ඇහුවත් ඒ ඕනම එකකට ඒ ලෙවල් ලියන ළමයට ඕ ලෙවල් ලියන ළමයට ඕනම කෙනෙක්ට ලියන්නේ කොහොමද කියන එකයි මම මේ කියලා දෙන්නේ. එතකොට මට මෙතන එක පාඩමක් අරගෙන ඒකට විතරක් ඒකෙන් මේ විදිහ ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම ලියන්න කියලා නිකන් පරිගණකයකට දත් ඇතුළත් කරනවා වගේ දෙයක් නෙවෙයි මට කරන්න ඕන මේ වෙලාවේ. ඕගොල්ලන්ට හරියටම ඕනම විචාර ප්‍රශ්නයක් දුන්නොත් ඕගොල්ලෝ කොහොමද මේ විචාර ප්‍රශ්නෙට අනුගත වෙලා ඒක ලියන්නේ කියන එකයි මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ. ඒ හින්දා ගොඩක් අවධානයෙන් අහන් ඉන්න, තප්පරයක්වත් මිස් කරගන්න එපා. ගොඩක් වැදගත් කරුණු තමයි මම අද කියලා දෙන්නේ. හරි. දැන් අපි ওই විදියට ආරම්භය ලියා ගන්නවා නේද? අපි ආරම්භය ලියාගෙන ඊට පස්සේ අපි යන්නේ අන්තර්ගතයට. අන්තර්ගතය ගත්තම අපි උදාහරණ යොදා ගනිමින් විචාර ප්‍රශ්නයක් අපෙන් බලාපොරොත්තු වෙන කරුණු අපි සපයන්න ඕනේ. කියන්නේ අපෙන් උදාහරණ උද්ෘත එහෙම පාට උද්ෘත ඉල්ලලා තියෙනවානේ. ඒ උද්ෘත ලියලා ඒව පැහැදිලි කරමින් අපෙන් බලාපොරොත්තු වෙන දේ තමයි අපි දැන් අන්තර්ගතයෙන් දෙන්න ඕනේ. කියන්නේ විචාරය සම්පූර්ණයෙන්ම අන්තර්ගතය තුල තියෙනවා. ඒ කියන්නේ වැඩිම ලකුණු ගානක් විචාරයක හම්බෙන කොටස තමයි අන්තර්ගතය. ඒ හින්දා මේ අන්තර්ගතය හොඳටම ලියන්න ඕන තැනක්. ඒ කියන්නේ ඒකෙදි ඡේද දෙකක් තුනක් හතරක් වුණාට ප්‍රශ්නයක් නැහැ. අපිට
අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන අපිට දීලා තියෙන කාලයට උඩරිම ලියන්න. ඒ කියන්නේ ਵਿਚාරයේදී දීලා තියෙන අපිට අපි හිතමුකෝ අපි পেපර් එකකින් එක එක කෙනාට අනුව මේක වෙනස් වෙනවා. ਵਿਚාරක කොහොම හරි ਵਿਚාර ප්‍රශ්න වලට අනුව කාලය බෙදලා ගත්තට පස්සේ එක එක ਵਿਚාරයකට විනාඩි 30ක් 25ක් වගේ කාලයක් හම්බ වෙනවා කියලා. එතකොට ඒ විනාඩි 30ට ඒ විනාඩි 30 කියන්නේ විනාඩි 30 කියන්නේ පොඩි කාලයක්නේ. එක්සෑම් එකකදී ඕකේ කල්පනා කරන්න මතක් කරන්න එහෙම කාලයක් නැහැ. එතකට මේ විනාඩි 25 හෝ 30 ඒ ළමයා එක දිගට ලියන්න ඕන. ඒ විදියට ලිව්වොත් තමයි ඒ ළමයාට ඒ ਵਿਚාරයේ උඩරිම ලකුණු ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඒ ਵਿਚාරයට ලැබෙන විනාඩි 30න් විනාඩියක්වත් නිකන් කාලය නාස්ති කරන්න නරකයි. ප්‍රශ්නේ කියෙව්ව අවබෝධ කරගත්ත ਵਿਚාරය ලියන්න ඕන. එතකට පුළුවන් තරම් අන්තර්ගතයට ලියන්න පුළුවන් තරම් ඔයාලට වෙලාව උපරිම තියෙනවා නම් පුළුවන් තරම් ලියන්න. හැබැයි පුළුවන් තරම් ලියනවා කියලා විකාර ලියලා ප්‍රශ්නෙට අදාළ නැති දේවල් එහෙම ලියන වැඩක් නැහැ. අපි ප්‍රශ්නේ මුලින්ම ඔළුවේ තියාගෙන ප්‍රශ්නෙට අදාළව තමයි අන්තර්ගතය ලියන්නේ. එතකොට අපෙන් දැන් හුඟක් වෙලාවට උද්ගත දෙකක් තුනක් දෙකක් අහන්නේ තුනක් හතරක් අතර ප්‍රමාණයක් අහනවා. එතකොට ගොඩක් අයට තියෙන ඊළඟ ගැටලුව තමයි උද්ෘත පාඩම් කරගන්න අමාරුයි. උද්ෘත පාඩම් කරන්න අමාරුයි. උද්ෘත පාඩම් හිටින් නැහැ. ඒකට විසඳුම මම අද කියලා දෙනවා. ඒ කියන්නේ උද්ෘතයක් හරියටම පාඩම් කරන්නේ කොහොමද කියලා මම දැන් කියලා දෙන්නයි හදන්නේ. ඒකට මම දෙන උපදෙස තමයි උද්ෘත පාඩම් කරන වෙලාවට දැන් අපි පාඩම් කරද්දී නිකම් පොත බලාගෙන ඒ උද්ෘතය කියවලා දහසරයක් නෙවෙයි සියසරයක් කියෙව්වත් ඒක මේ හුඟක් වෙලාවට සමහර අයට ඒක ප්‍රශ්නයක් නැහැ. හුඟක් වෙලාවට ඒක මතක හිටින්නේ නැහැ. ඒ හින්දා සාමාන්‍යයෙන් අපි උද්ෘතයක් ලියද්දී උද්ෘතයක් පාඩම් කරන්න ඕනනේ ඒක ලියන්න. උද්ෘතයක් පාඩම් කරද්දී ඒ උද්ෘතය පරණ කොළ කෑල්ලක් කරන ඕගොල්ලෝ කොහොමත් අපි කොළවේ පාරණ කොළ කෑලි වීසි කරන කොළ කෑල්ලක් අරගෙන ඔය උද්ෘතය ලියන්න. කියෝ කියෝ ලියන්න. පාඩමෙන් පුළුවන් තරම් මතකෙන් ලියන්න උත්සාහ කරන ගම අමාරු වුණොත් පොත බලාගෙන හරි එහෙම එහෙම තුන් පාරක් විතර ලියද්දී කියෝ කියෝ ඔබ පොඩ්ඩක් ඔළුවට යනවා. ඊට පස්සේ අපි පොත අයින් කරලා පොඩ්ඩක් ලියන්න උත්සාහ කරන්න ඕන. ඒ විදියට එක උද්ෘතයක් දහසරයක් වගේ ලියද්දී සාමාන්‍යයෙන් උද්ෘතය පාඩම් වෙනවා ඕනම. ඒ කියන්නේ මේ දුර්වලම කෙනෙක් උනත් උද්ෘතයක් පාඩම් කරගන්න තියෙන ලේසිම තමයි ඒකයි. ඒ හින්දා උද්ෘත පාඩම් කරද්දී නිකම් පොත බලන් කියෝලා එහෙම පාඩම් කරනවට වඩා කොලේක ලියන ගමන් පාඩම් කරන එක ඕගොල්ලන්ට වැදගත්. ඊට පස්සේ මේකෙදි දැන් අපි පාඩම් කරපු උද්ෘත අහලා තියෙන ප්‍රශ්නෙට ගැලපෙන්න ඕන. දැන් අපි ගමු දැන් ওই බැද්දේගම නවකතාව ගත්තොත් ওই බැද්දේගම නවකතාවෙන් අහලා තියෙන ප්‍රශ්නෙට අපිට කියන්නේ අපි බැද්දේගම නවකතාවේ උද්ෘත තුනක් හතරක් පාඩම්. හැබැයි අහලා තියෙන ප්‍රශ්නේ අපි හිතපු නැති ප්‍රශ්නයක් අහලා තියෙන්නේ ඒ ප්‍රශ්නෙට එකක්වත් ගැලපෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් එන්න පුළුවන්. ළමයෙක්ට සාමාන්‍යයෙන් එහෙම අවස්ථා එනවා. ඒ හින්දා ඕනම දෙයකට අපි අර ලෑස්තිලා ඉන්න ඕන කියන්නේ අන්න ඒ හින්දායි. එතකොට අපි ලියන්න ඕන ඒ අදාළ ප්‍රශ්නෙටම ගැලපෙන, ඒ කියන්නේ අදාළ ප්‍රශ්නෙටම ගැලපෙන උද්ෘතය තමයි. ඒ කියන්නේ අදාළ ප්‍රශ්නෙන් දීලා තියෙන අපිට මතක උද්ෘත අතරින් ඒ ප්‍රශ්නෙට ගැලපෙන. ඒ කියන්නේ එක පාඩමෙන් අපිට 5-6ක් පාඩම්. හැබැයි ප්‍රශ්නෙට ගැලපෙන ඒවා 3යි තියෙන්නේ කියලා හිතමුකෝ. එතකොට ඒ 3 තමයි අනිවාර්යෙන් ලියවෙන්න ඕන. දැන් ඔයා ගන්න සමහර විට සමහර කෙනෙක්ට, ඒ කියන්නේ සමහර දුර්වල ළමයිනුත් අපිත් එක්ක මේ වීඩියෝ එක බලනවා ඇතිනේ. ඒ කෙනෙක්ට පාඩමෙන්ම මතක 3යි. මොන ප්‍රශ්නේ ඇහුවත් ඒ 3 විතරයි මතක. එතකොට ඒ ළමයාට වෙන තෝරගන්න ප්‍රශ්නකුත් නැහැ. මේක විතරමයි තෝරගන්නත් තියෙන්නේ. එතකොට එයා කල්පනා කරනවා, හරි. දැන් මම මොකද කරන්නේ? දැන් මම එකක්වත් මේ උද්ෘත ගැලපෙන්නේ නැති හින්දා ලියන්න නැතුව ඉන්නවද? එහෙම කවදාකවත් කරන්න එපා. උද්ෘත ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා මුලින්ම ලියන්න. ඒ කියන්නේ වාගා වට මතක උද්ෘතය ලියන්න. එකක්වත් ලියාගන්න ක්‍රමයක් නැත්නම්, ඒ කියන්නේ එකක්වත් මතක නැත්නම් ඔයා එකක් වට මතක මොකක් හරි කමක් නැහැ ලියන්න. මොකද මොකක්වත් නොලිය ඉන්නවට වඩා ඒක සාමාන්‍යයෙන් අඩුම තරමේ, ඒ කියන්නේ අඩු ලකුණකට යන්න හරි ඒක වැදගත් වෙනවා.
ඒහිඳ මොනවත් නොලිය ඉන්නට වඩා එහෙම එකක් හරි ලියන එක මතක එකක් හරි ලියන එක හොඳයි. අනිත් දේ තමයි මේ තව හුඟක් තමයි වරද්ද කරන දෙයක් තමයි උද්ෘතෙන් අපි කියලා තියෙන දේම පහළ ඡේදෙනුත් විස්තර කරන්න හදනවා. ඒක එච්චර අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අපි උද්ෘතේ දීලා තියෙන දේ ඒකේ අර්ථය ලියන්නවත් ඒක පැහැ ඒ කියන්නේ ඒකම පැහැදිලි කරන්න ඕන කියලා නෑ. අපේ අදහසුත් එක්ක තමයි ඒක යන්න ඕන. දැන් අපි ගත්තොත් කවියක පදපේලි දෙකක් ලියලා අපි ඒකේ අර්ථය විතරක් ලියලා වැඩක් නෑනේ පහළේ. අපි ඒකේ අපේ අදහසත් ලියවෙන්න ඕන. නැත්තම් විචාරයට කරුණුත් මදි වෙනවා. අනික විචාරය දැක්ක පමණින් ඒක නිකන් චූටි විචාරයක් වගේ වෙනවනේ. ඒ හින්දා අර්ථාන්විත කරුණුත් ගැබ් වෙන්න ඕන එතුලේ. පුළුවන් තරම් ඒ වුණාට ලියන්න උත්සාහ කරන්න විචාරය තුළ. ඒ කියන්නේ විකාර කිසිම ගැළපීමක් නැතිව නෙවෙයි. විචාරයට ගැළපෙන දේවල් ඒ ඡේදවල ලියන්න උත්සාහ කරන්න. එතකොට දැන් අපි උද්ෘතය ලියලා උද්ෘතය සාමාන්‍ය චූට්ටක් විස්තර කරන කෙනෙක්ට විස්තර කරන්න පුළුවන්. විස්තර කරලා ඊට පස්සේ අපිට කතාව ගැන තව ටිකක් ඒ ඡේද ඇතුළෙම විස්තර ලියන්න පුළුවන්. එතකොට අර ලියන ප්‍රමාණය වැඩි වෙනා වගේම මේ අර බලන කෙනෙක්ට උනත් මනෝවිද්‍යාත්මකව ඒක ඒ කියන්නේ මෙයා හොඳට ලියපු කෙනෙක්. එහෙම කියන එක ඔළුවට හැඟීමක් යනවා. එතකට ලකුණු ලැබෙද්දී ඒක මේ බලපාන්න පුළුවන්. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. වා හිතන්නකෝ සාමාන්‍යයෙන් S වගේ මට්ටමක W වගේ මට්ටමක ඉන්න ළමයෙක්ට ඕක ඊටත් වඩා අමාරු වෙන්න පුළුවන්. උද්දුත මතකයි එහෙම මෙහෙන් ඒ වුණාට ඔය මතකයක පැහැදිලි කරලා ලියා ගන්න පුළුවන්. හැබැයි ඕක මේ ඕකට අදාළ නැති කරුණු මනසින් හිතලා එහෙම ලියන්න හැකියාවක් නැති ළමයෙක් කියලා. එතකොට ඒ ළමයා අර උද්දුතේ හරි අඩුම තරමේ මොනවත් නොලිය ඉන්නවට වඩා අර උද්දුතේ හරි විස්තර කරලා ලිව්වොත් අඩුම තරමේ ලකුණු 5ක් 6ක්වත් ගන්න පුළුවන් මට්ටමකට එයාට මේ વિચારය ගේන්න පුළුවන්. ඒ හින්දා මොනවත් නොලිය ඉන්න එපා කවදාකවත් વિચારයක. කරුණු නැති තත්වයකටපත් වෙන්න එපා. ඒ හින්දා વિચારවල વિચાર අඩුපතරමේ පාඩමවත් හරියට කියවලා යන්න. එක්සෑම් එකට යන්න කලින් දුර්වල කෙනෙක්ට මම මේ කියන්නේ. දුර්වල කෙනෙක් වුණත් අඩුම තරමේ පාඩමවත් කියලා යන්න. එතකොට ඔයගොල්ලන්ට વિચારය ලියා ගන්න පුළුවන්. ඒක හොඳට මතක තියා ගන්න. එතකොට දැන් මං කියවනේ අපිට අහලා තියෙන ප්‍රශ්නෙට මත ඒ කියන්නේ ගැළපෙන්නේ නැති උද්ෘත නම් අපේ ඔළුවේ තියෙන්නේ. එහෙනම් අපි පාඩම් කරලා තියෙන උද්ෘත අහලා තියෙන ප්‍රශ්නට ගැළපෙන්නේ. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන අපි අර ලියන පහළ ලියනන ඡේදයක් ඔන්න ඔය ඡේදෙන් අර අපි ලිව්ව ගැළපෙන්නේ නැති උද්ෘතය ගලපන්න. ඒ කියන්නේ අපි හිතමු සමහර විට ඔය අපෙන් අහලා තියෙන භාෂා කුසලතා ගැන. ඒ කියන්නේ කතුවරයාගේ භා෷ා කුසලතා ඒ කියන්නේ නිර්මාණාත්මක හැකියාව ඒ වගේ දේවල් අහලා තියෙනවා කතුවරයාගේ දෙයක්. ඉතින් අපිට ඒ වුණාට මතක සංවාදයක කොටසක් විතරයි මතක. එතකට අපි අර මතක කොටස ලියලා අපි පහළ ඡේදෙන් උත්සාහ කරන්න ඕනේ හැමතිස්සෙම අර සංවාදය මෙහෙම වුණා මේක මෙයාට කිව්වා කියන එක කියන්න නෙවෙයි. මේක තුලින් අපිට එයාගේ භාෂා කුසලතාවය කියන්නේ ඉදිරියට ඇවිල්ලා පේනවා. අන්න එන්නේ මේ දේවල් ඒ පිළිබඳව ලියවෙන්න ඕනේ. එතකට අර නිකම්ම අර ගැළපෙන්නේ නැති උද්ෘතයක් වුණත් ඒ පැත්තට يعني ඒ පැත්තට හැරෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඒක අපි ඒ කියන්නේ කපටි වැඩක් ඒක. ඒ කියන්නේ කපටි කමින් කරන්න ඕන වැඩ. කපටි කමින් නිකන් අපි ਵਿਚාරය තුළ අපිට මතකදේ අපි යොදාගෙන ලකුණු ගන්න උත්සාහ කරනවා කියන එක තමයි එකින් වෙන්නේ. ඒකින්ද අපිට අර මං කියන මතක නැති කෙනෙක්ට මේ කියන්නේ මතක නැති කෙනෙක්ට හොඳට මතක කෙනෙක්ට ඒක ප්‍රශ්නයක් නෑ. හොඳට මතක කෙනෙක්ට ඒක ලියන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. එයාට මේ මතක විදියට ලියලා ඒක කරන්න පුළුවන්. හැබැයි අපි මේක දැන් මේ වීඩියෝ එක දුර්වල ළමයිටත් අහනවනේ ඒගොල්ලෝ ලියන්න නැතුව ඉන්නවට වඩා මම මේ කියන විදියට කරොත් ඒගොල්ලන්ට සාමාන්‍ය ලකුණකට හරි යන්න පුළුවන්. ඒ එකකට ට්‍රයි කරන කෙනෙක්ට ඒ කියන්නේ අනිවාර්යෙන් ඒ ලකුණේ ඒ කියන්නේ එයා බලාපොරොත්තු වෙන දේ ලබා ගන්න මේක හයියක් වෙනව අනිවාර්යෙන්. ඊළඟට මම කතා කරන ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි හුඟක් ළමයි උද්ෘත ලියද්දී උද්ෘතවල ඒ කියන්නේ පොතේ දීලා තියෙන විදියටම මතක නැහැ නේද? පොතේ දීලා තියෙන විදියටම මතක නැහැ. හැබැයි ඒක අර අදහසත් එක්ක සමහර වචන මතකයි. අදහසත් මතකයි සමහර වචනත් මතකයි. ඒක කොහොමද ගලපලා ලියා ගන්නවා. හැබැයි අර පොතේ එකත් එක්ක බැලුවොත් වචන වෙනස්. හැබැයි අදහස එකයි. ඔන්නඔහම තත්ත්වයන් වලට අපේ ළමයි මුහුණ දෙනවා.
මොකද හුඟක් ළමයි සමහර වෙලාවට ওই විදිහේ දේවල් ලියලා තියෙනවා අපි දැකලා තියෙනවා. ඒ හින්දා ලියද්දී ਵਿਚාරයක් ලියද්දී දැන් ඔයා හිතන්නකෝ ඔයාට දැන් උද්දුත මතක නැහැ. අර ඒ කියන්නේ පොතේ තියෙන විදිහට මතක නැහැ සාමාන්‍යයෙන් අර මතකයි අර ඒ කියන්නේ අර යන්තමට වගේ මතකයි වචන සමහර ඒවා මතකයි කියලා. එතකොට ඔයා හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන පොතේ තියෙන විදිහටම ලියන්න. මොකද හැමතිස්සෙම ඒ පොතේ තියෙන දැන් මොකද අපි ඔක සර් කෙනෙක් නෙවෙයි සර් කෙනෙක් හරි ටීචර් කෙනෙක් හරි ගුරුවරයෙක් බලනවනේ ඔක. ඔක බලද්දී ඒ ගුරුවරයා අනිවාර්යෙන් ওই පොත පරිශීලනය කරපු කෙනෙක්නේ. එයාට අනිවාර්යෙන් ඔක මතක හිටින්න පුළුවන්. මොකද එයාට ඕකේ වෙනසක් තේරුණොත්. ඒ කියන්නේ එයා කලින් බලපු පේපර් එකේ ඔයාගේ මුද්‍රිතය තියෙනවා වෙන විදියකට. එයාට ඒක තේරුණොත් එයා ඒක කියවලා බැලුවොත් හරියටම එතකොට ඔයා එතන කරලා තියෙන දේ එයාට තේරෙනවා. එතකොට ඔයාගේ ලකුණු අඩු වෙන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් තරම් උත්සාහ කරන්න පොතේ තියෙන විදියටම මුද්‍රිතය එතන ලියන්න. හැබැයි ඔයාට අර මතක නැත්තම් කොහොම හරි අර ගලපලා ලියා ගන්න හැකියාව තියෙනවා. හරියටම මතක නැත්තම් ඔයාට පුළුවන් විදියට ඒක ලියන්න. මොකද එහෙම පුළුවන් විදියට ලිව්වත් මුගක් වෙලාවට ඒක බලන කෙනාට ලොකුවටම ටච් වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයාට පුළුවන් විදියට ඒක ලියන්න. පුළුවන් විදියට ලියන්න. හැබැයි මේ ගොඩාක් වෙනස් කරන්න එපා. එතකොට අර ලකුණු හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ගොඩාක් වෙනස් කරන්න නැතුව ඔයා ලියන්න උත්සාහ කරන්න ඕනේ ඒක. අනිත් දේ තමයි ਵਿਚාරයෙන් ලියලා තියෙ ඉල්ලලා තියෙන ਵਿਚාරය තුලින් අපෙන් ඉල්ලලා තියෙන උද්ෘත ප්‍රමාණය. අපි හිතමු අපෙන් ඉල්ලලා තියෙන උද්ෘත තුනක් ඉල්ලලා තියෙනවා සමහර විට හතරක් ඉල්ලලා තියෙනවා වෙන්න පුළුවන්. ඔය උද්ෘත ප්‍රමාණය අනිවාර්යෙන්ම ඔයා ලියන්න ඕන. ඒ කියන්නේ ඔයාගෙන් ඉල්ලලා තියෙන උද්ෘත ප්‍රමාණය ඔයා අනිවාර්යෙන් ඔයාගේ ਵਿਚාරය තුල සදහන් වෙන්න ඕනේ. ඒ කියන්නේ තුනක්. ඒ කියන්නේ මහා ලොකු ගොඩක් අපෙන් ඉල්ලන්නේ නැහැනේ. තුනක් උපරිම හතරක් වෙයි. එතකට අපි ඒ ප්‍රමාණය අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. ඊට වැඩිපුර ලිව්වට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට අඩුවෙන් ලියන්න එපා. මොකද ඊට අඩුවෙන් ලියන එක ඔයාගේ ලකුණු බැලෝ බැලමටම අඩු වෙන්න හේතුවක්. මොකද උද්දුත තුනක් කියලා තියෙන ප්‍රශ්නෙක ඔයා උද්දුත දෙකයි නම් ලියලා තියෙන එක හොඳටම ඒ බලන ගුරුවරයාට පේන්න. එයා සමහර විට පහළ ඡේද කියවන්න නැති වෙන්න පුළුවන්. අන්තර්ගතේ කියවන්න නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඔයාගේ උද්දුතේ අනිවාර්යයෙන්ම එයා කියවනවා. මොකද එයාට ඒක අනිවාර්යයෙන්ම පේන දෙයක්. ඒ හින්දා අනිවාර්යෙන් උද්දුත ඉල්ලලා තියෙන ප්‍රමාණය අනිවාර්යයෙන්ම සපයන්න උපරිම ලකුණකට යන්න හිතන් ඉන්න කෙනෙක්. ඊට පස්සේ අපි ගමු දුර්වල කෙනෙක් ගත්තොත් එයාට අපි හිතමු මතක දෙකයි තුනයි කියලා. අපි හිතමු තුනක් ඉල්ලන එකට දෙකක් මතකයි කියලා. එතකොට එයා මුලින්ම ලියන්න ඕන හොඳටම මතකයක. ඒක පාඩමේ අන්තිමද තියෙන්නේ එහෙම එකක් නැහැ. පාඩමේ මුල තියෙන උද්දුතේ තමයි මුලින්ම ලියන්න ඕන. එහෙම දෙයක් නැහැ. ඔයාට කැමති උද්ෘතයක් ගෙනම ලියන්න පුළුවන්. පාඩමේ අන්තිමටම තියෙන එක නම් අන්තිම පිටුවේ තියෙන උද්ෘතයක් නම් ඔයාට හොඳට පාඩම් ඔයා ඒක මුලින්ම ලියන්න. ඔයාට ඉස්සරහ පළවෙනි පාඩමේ පළවෙනි ඡේදයේ තියෙන උද්ෘතේ ලාවට වගේ නම් පාඩම් ඔයා ඒක තුන්වෙනියට ලියන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා මම අර කලිනුත් කිව්වේ අර මොනවත් නොලියේ ඉන්නවට වඩා මතක දෙයක් කොහොම හරි දැන් උද්ෘතේ පොතේ තියෙන විදිහට මතක නැහැ අදහස මතකයි. එතකොට ඒ වගේ දෙයක් හරි ලියන්න. කොහොම හරි අර උද්ෘත ඉල්ලලා තියෙන ප්‍රමාණය කොහොම හරි ලියන්න උත්සාහ කරන්න. කවි පාඩම් කරද්දිත් එහෙමයි. කවි වල දැන් ඔයා හිතන්න ඔයාට උද්ෘත තුනක උද්ෘත තුනක් ඉල්ලලා තියෙනවා. පද්‍ය පන්තියකින් තමයි ਵਿਚාරය අහලා තියෙන්නේ. එතකොට අපි දැන් පද හතරේ කවි දෙකක් ඔන්න ලියුවා. දැන් මට ඊළඟ කවි පාඩම් පේරි දෙකයි. ඉතුරු පේරි දෙක නිකන් වැරදෙනවා වගේ මතකෙට එන්නෙත් නැහැ. ඔහොම ප්‍රශ්නයක් තියෙනවා. එතකට මොකද්ද අපි කරන්න ඕන? අර අපිට මතක හිටිය පේරි දෙක තියෙනවනේ. ඒ කියන්නේ අර උඩ කවි දෙක සම්පූර්ණයෙන් මුලින්ම හොඳට ලියලා අර පහළ මේ අපිට අමතක පේරි දෙක අතහැරලා දාලා මතක පේරි දෙක අපි ලියන්න ඕන. ඒ කියන්නේ මතක පේරි දෙක කියන්නේ එක කවියක පළවෙනි පේළියයි ඒ කවියම හතරවෙනි පේළියයි එහෙම ලියන්න එපා. පළවෙනි පේළියයි දෙවෙනි පේළියයි නම් අපිට මතක ඒ දෙක ලියන්න. ඒක අර අපිට අමතකයි කියලා දැනෙන්න දෙන්නේ නැතුව භාගෙට ලියන්න නැතුව ඒ පේළි දෙකවත් සම්පූර්ණයෙන් ලියන්න. ඒ වගේ අර පොඩි කපටි වැඩ මේ වෙලාව අර කියන්නේ අපි යොදාගත්තොත් අපිට සාමාන්‍යයෙන් කපටි වැඩක්වත් නෙවෙයි ඒක. අපි මේ වෙලාවට තැනේ හැටියට අනේ ගහන්න පුරුදු වුණොත් අපිට පුළුවන් මේ එක්සෑම් එකේදී ਵਿਚාරයකට හොඳ ලකුණක් ගන්න. ඒ කියන්නේ උපරිම ලකුණක් ගන්න. ඒ හින්දා ඒකට දැන් ඕක ඒකක් ගත්තා ඒකක් ගන්න ඉන්න කෙනෙක්ට S එකක් ගන්න ඉන්න දෙන්නටම පොදුයි. දෙන්නටම සමහර විට ඒකක් ගන්න ට්‍රයි කරපු පාඩම් කරන කෙනෙක් තුනක්
ඕක විචාරයක් ලියද්දි එක්සෑම් එකේදී අමතක වෙන්න පුළුවන්. ඒකින දෙන්නකින් ඕන දෙකොල්ලන්ගේ ඕනම කෙනෙක් ඔය විදියට උත්සාහ කරන්න. අඩුතරමේ ඒකට උත්සාහ හරි කරන්න ඒ විදියට ලියන්න. තේරුණාද? හරි. ඔය විදියට දැන් අපිට අන්තර්ගතය ලියා ගන්න පුළුවන්නේ. දැන් එතකොට අපි ඡේද 3කින් හෝ 4කින් අන්තර්ගතයක් අපි ලියනවා. ලියද්දි උඩරේ මේ ලියන්න මම දැන් කියවන්නේ කලිනු. ඊට පස්සේ අපි යන්න ඕන ਵਿਚාරයේ අවසානයට. මේක ඇත්තනම කියන්න ඕන ගොඩක් ළමයි නිකන් අර වැඩි ගණන් ගන්න නැති දේ, يعني බල්ලා ගන්නට දාලා තියෙනවා කියලා අපි කියන්නේ. අන්නේ බල්ලා ගන්නට දාලා තියෙන දෙයක් තමයි ਵਿਚාරයේ අවසාන ඡේදය. ඒ වුණාට මේක ගොඩක් වැදගත්. මේකෙන් ගොඩක් ලකුණු කැපෙන්න පුළුවන් ඕගොල්ලන්ගේ. හුඟක් අය ආරම්භයේ සුපිරියටම ලියනවා. අන්තර්ගතයත් ලියන්න තියෙන ඔක්කොම දාලා ලස්සනටම ලියලා අවසානයක් ලියනවා පේරි දෙකකින් විතර. නැත්නම් ඒකත් නැහැ. නැත්නම් සමහර විට වෙලාව මදි වුණොත් බාගට ලියනවා. ඒ කියන්නේ යාගේ අර ලියපු ਵਿਚාරෙම ලකුණු එතනින් අඩු වෙන්න පුළුවන්. ඒකින් හින්දා මං ඒකයි කිව්වේ කලිනුත් රචනාවකට ගොඩක් සමානයි කිව්වේ. මේකටත් ඔබන ලස්සන අවසානයක් දෙන්න ਵਿਚාරයට. ਵਿਚාරයට ඇත්තම ලස්සනට අවසානයක් දෙන්න පුළුවන් රචනාවකටත් වඩා. ඒ හින්දා මේකටත් ලස්සන අවසානයක් දෙන්න ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම කටයුතු කරන්න ඕන. එතකොට ඒ ਵਿਚාරයේ අවසානය තුල අපේ නිගමනය, අපේ අදහස සහ අන්තර්ගතය තුලින් අපි මෙන්න මේ දේවල් කිව්වා කියන එක සරලව, يعني ලොකුවට දීර්ඝව නෙවෙයි, මෙන්න මේ දේවල් අපි කිව්වා කියන එක ලියා ගන්න පුළුවන් වෙන්න ඕන අවසාන ඡේදෙදී. අනිවාර්යෙන් රචනාවට වගේම අර්ථාන්විත අවසානයක් අපි ਵਿਚාරයකට අනිවාර්යයෙන්ම දෙන්න ඕන. මොකද හුඟක් ළමයිගේ ලකුණු කැපෙනව ඒ හේතුව හින්දා ඕගොල්ලොවත් ඒ දේ නොකර හරියට ලස්සන අවසානයක් ਵਿਚාරයකට දෙන්න. හරි. දැන් අපි ඔන්න ඔය විදියට කොහොම හරි ਵਿਚාරයක් ලියලා ඉවර කරා කියන්නකෝ. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා පහල තියෙන රතු පාට subscribe button එක ඔබලා අපේ channel එක subscribe කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් තමයි video එකක් දාපු ගමන් ඔයගොල්ලෝ ගාවටම notification එකක් දෙන්න ගන්න පුළුවන්. දැම්මම කියලා දෙන්න හදන්නේ ਵਿਚාරයක් ලියද්දි වැඩිපුරම අවධානය යොමු කරන්න ඕන දේවල් ගැන. ඒ කියන්නේ මෙන්න මේ දේවල් ගැන ඔයගොල්ලෝ අවධානය යොමු කරොත් ඒ අර අපි ලියපු ਵਿਚාරයකට සමහර විට අපි ලියපු ਵਿਚාරයට ලකුණු 15ක් නම් දෙන්නේ අපිට සමහර විට එයා දෙන්න හිතන් ඉන්නේ 10ක් කියලා හිතන්නකෝ. ඔන්න ඔය 10 12ක් වගේ කරගන්න අපි මෙන්න මේ ටිප්ස් ටික ඕගොල්ලන්ට වැදගත් වෙනවා. එතකොට ඒව තමයි පළවෙනි දේ කාලය. මේක ගොඩක් ළමයි මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක්. විචාරයකදී කාලය කියන්නේ ගොඩක් අය අන්තිමට ගෙදර ඇවිල්ලා පසුතැවෙනවා. මොකද මේ කාලය අඩු වෙලා. අඩුයි කියන්නේ හුඟක්, ඒ කියන්නේ අපිට පැය 3ක් 2ක් කියන එක ලොකු දෙයක් වුණාට එක්සෑම් එකේ විචාර පේපරේදී අපිට ඒක මේ එහා පැත්ත හැරෙන්නවත් වෙලාවක් නැහැ. ඇත්තටම විචාර පේපර කියන්නේ එන්නේ මේ විදිහේ පේපරයක් මෙහෙමයි. හැබැයි ඕක එක්සෑම් එක ලියන, ඒ කියන්නේ හරියට ලියන ළමයෙක්ට තමයි මේ විදිය බලපාන්නේ. එක ਵਿਚාරයක් දෙකක් ලියල එන කෙනෙක්ට මේක වැඩි බලපාන්න නැති වෙන්න පුළුවන්. හැබැයි හොඳට වැඩ කරන කෙනෙක්ට මේක තේරෙනවා හොඳට. එතකොට අපි මේකට මොකද්ද කරන්න ඕන දේ? ඒ කියන්නේ මොකද්ද අපිට මේ දේ සම්බන්ධව තියෙන විසඳුම? කාලය ගැන. ළමේ ਵਿਚාරය ලියද්දී අනිවාර්යෙන් යාට කාලය මදි වෙනවා. ඒ නිසා මේකට තියෙන එකම බෙහෙතයි. ඒ බෙහෙත තමයි ਵਿਚාරයක් ලියද්දී කාලය ගැන අවබෝධය යොමු කරන්න ඕන තමයි. ඒකට අපි, ඒ කියන්නේ ඒක අපි පුරුදු කරන්න ඕන. ඒ කියන්නේ ਵਿਚාර ලියලම තමයි අපිට ඒක පුරුදු වෙන්න ඕන. එතකට අපි එක්සෑම් එකට යන්න කලින් අනිවාර්යෙන් පුළුවන් තරම් හැකි පමණින් ਵਿਚාර ප්‍රශ්නෙට හොඳට ලියනවනම් අනිවාර්යෙන් ਵਿਚාර ලියන්න. පුළුවන් තරම් ඔයාලට ਵਿਚාර 50ක්ද 60ක්ද එක්සෑම් එකට යන්න කලින් ලියලා බලන්න පුළුවන් ඔයා ලියන්න. හැබැයි කාලයට අනුව අපිට විනාඩි 30 ඉඳන් තියෙන්නේ යොදා ගන්න මේ ਵਿਚාරයකට. විනාඩි 25යි නම් ඒ 25ට, 30 නම් 30ට අපි ලියන්න ඕන. අපිට මුලින්ම ඡේද 2යි ලියා ගන්න පුළුවන් වෙන්නේ සමහර අයට.
හැබැයි ඊට පස්සේ ලියන්න ලියලා ලියලා උත්සාහ කරනවා ඡේද 3කට උත්සාහ කරනවා හතරකට ඊට පස්සේ අවසානයේ ලියා ගන්න බැරි වෙනවා ආ ඊට පස්සේ ටික 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 අවසානයේත් ලියා ගන්න ඔන්න ওই විදියට ටික ටික තමයි හැමදේම වේගය හැදෙන්නේ වේගෙන් ලියන්නම ඕන නැතුව ඒක නිකන් ලැබෙන්නේ අපිට කවදාකවත් හිතන්න එපා එතනට ගිහිල්ලා වේගෙන් ලියනවා දැන් මේ බොරුවට පාඩම් කරන්න ඕනේ නැහැ ඔය මේ ව්‍යාකරණ මොන හරි පාඩම් කරගෙන යනවා එතන ලියන එක නම් එතන ලියන එහෙම හිතන්න එපා කවදාකවත් හොඳට ලියලා යන්න අනිවාර්යෙන් එක්සෑම් එකට ඇද්දි හොඳට ලියලා යන්න එතකොට ඔයාලට කාලය මදි වෙන්නේ නැහැ අර විනාඩි 5ක් හරි ඔයාලට ඉතුරු වෙයි පේපර් එකේ කොළ ටික හරි අමුණ ගන්න ඒ හින්දා හොඳට මහන්සියලා ගෙදරදී ලියන්න ඊට පස්සේ වැදගත් කරුණ තමයි විචාරයක අර මං කිව්වේ කලිනුත් කිව්වර බලන කෙනාගේ අර මනෝවිද්‍යාත්මක කරුණක් මේක ඒ කියන්නේ ලොකු ලකුණකට යනවනම් සාමාන්‍ය විචාරයේ කරුණු ගොඩක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය ඕ ලෙවල් වලදී උනා අර තනි පිටුවක් ලියන එක ඇත්තටම මදි විචාරයක. පුළුවන් තරම් අපි ඊට වඩා ලියන්න උත්සාහ කරන්න ඕනේ. දැන් ඒ ලෙවල් වල විචාරයක් ලියන කෙනෙක් නම් මේක අහන් ඉන්න. එයා අනිවාර්යෙන් පිටු 4කට වඩා ලියන්න ඕන. 4 5 5 ඇත්තටම පිටු 7 ලියන ළමයි ඉන්නවා. 7 7මාර ලියන ළමයි ඉන්නවා. එක විචාරයකට. ඒ කියන්නේ ඒ ළමයිගේ ලකුණු අඩු වෙන්නේ නැහැ. විචාරයකට ලියන තරමට එතකට කවදාකවත් විචාරයකට පිටු හතක් කියලා දෙන ළමයෙක්ගේ ලකුණු පහක් දීලා නිකන් ඉන්න බෑනේ. අන්න ඒ වගේ දෙයක් තියෙනවා. එතකට අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ලියන්න වැඩිපුර හැබැයි අර්ථාන්විත කරුණු. නිකන් මෙලෝ රහ කර නැති වචන ටිකක් ලියලා වැඩක් නැහැ. පුළුවන් තරම් අර්ථාන්විත කරුණු අපි විචාරය තුනට දාන්න ඕනේ. විචාරය තුනට දාලා අපි විචාරය ලියන්න ඕනේ. අර ප්‍රමාණය පොඩ්ඩක් ලොකු වුණාම ඒක අර බලන කෙනාට ලකුණු දෙක්ටි අර එයාගේ මනස නිකම්ම අර මෙයා ගොඩක් ලියනනේ කියන එක එයාගේ ඔළුවට යනවා. එතකට ලකුණ ලැබෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ හින්දා ඒක හොඳට ඔළුවට අරගෙන තියාගන්න. ඊට පස්සේ තවත් අයට තියෙන ප්‍රශ්නයක් තමයි විචාරයකදී අකුරු ලස්සනට ලියන්න ඕනද? රචනාව වගේ වෙන්න ඕනද විචාරයක්? එහෙම නැහැ. ඇත්තටම විචාරයේ රචනාව වෙනස් වෙන මෙන්න මේ තැන්වලදී. රචනාවකට ඇත්තටම අපි ලස්සනට අකුරු ලියන්න ඕනද? දැන් මම කලින් මගේ වීඩියෝ එක බලන්න ඇති ඒකේ මම කියලා දෙනවා කොහොමද රචනාවක් හරියටම ලියන්නේ කියලා මේකෙදි අපි අකුරු ලස්සන වෙන්න ඕනේ මොකද අපි මේකේ පුළුවන් තරම් අපිට පැය භාගය හම්බෙන්නේ අපි ඒක ගොඩක් ලියන්න ඕනේ එතකොට අපිට ලකුණු අකුරු ලස්සනට ලියන්න බෑ එතකොට අපි කරන්න ඕන දේ තමයි දැන් අපිට අකුරු ලස්සනට ලියන්න බෑ හැබැයි ඒක කියෝන කෙනාට ඒක කියෝ ගන්න පුළුවන් විදියට පැහැදිලිව ලියන්න උත්සාහ කරන්න ඕනේ පුළුවන් තරම් පැහැදිලි. අකුරු කැත වුණාට කමක් නැහැ. සිංහල කරන උගක් ළමයි ඉන්නවා අකුරු කැතයි. ඒ වුණාට ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි කියව ගන්න පුළුවන් වෙන්න ඕන. අකුරු කෑලි ලියන්න නැතුව, බාග ලියන්න නැතුව මිනිස්සේ ඒක බලන මිනිස්සයාට කියව ගන්න පුළුවන් විදියට ඒක ලියලා තියෙනවා නම් ඒක හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ පැහැදිලි අකුරු පැහැදිලි අකුරු පමණක් තිබීම ප්‍රමාණවත්. තේරුණාද? එතකට ඕගොල්ලෝ ලියද්දි පැහැදිලි අකුරු වලින් ලියන්න. ලස්සන අකුරු වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ වගේ දේවල් තමයි මට අද ඔයගලන්ට කියලා දෙන්න ඕනේ. මම ඔයගලන්ට දැන් මෙතන එක ਵਿਚාරයක් අරගෙන නිකන් ඒ ਵਿਚාරේ ලියන විදිය මම කියලා මෙන්න මේ ඡේද ලියන්න ඊට පස්සේ අන්තර්ගතයට මේක ලියන්න උදාහරණයට මේක ලියන්න කියනවට වඩා මම හිතනවා මේක ඊට වඩා ප්‍රායෝගිකයි කියලා. මොකද ඔයගලන්ට ඕනම ਵਿਚාරයකට මෙන්න මේ සැලැස්ම යොදා ගන්න පුළුවන්. මේ විදියට මේක ඔළුවේ තියාගෙන ඔයගොල්ලෝ ਵਿਚාරයක් ලිව්වොත් ඕගලන්ට උපරිම ලකුණකට අනිවාර්යයෙන්ම යන්න පුළුවන්. එතකොට මේක S එක හිටපු ළමයෙක්ට C එකට යන්න, C එක හිටපු ළමයෙක්ට B එකට යන්න, B එක හිටපු ළමයෙක්ට A එකට යන්න අනිවාර්යයෙන්ම වැදගත්. සමහර විට ਵਿਚාරයක් ලියා ගන්න හිතලවත් නැති හිතන්නේවත් නැති ළමයෙක්ට උනා ਵਿਚාරයකට අඩුම පිටුවක් හරි ලියා ගන්න මේක වැදගත් වෙයි කියලා මං හිතනවා. ඕගලන්ට මේ පාඩම මං අද කියලා දීපු පාඩම වැදගත් නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න මොකද මේ වගේ වැදගත් වීඩියෝ මම දානවා අනිවාර්යයෙන්ම මට මේ දවස් ටිකේ කාලය පොඩි ප්‍රශ්නයක් තිබ්බ හින්දායි වීඩියෝ එකක් දාන්න බැරි වුණේ අනිවාර්යයෙන්ම මම වීඩියෝස් දානවා ඒ හින්දා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න bell icon එක click කරලා තියාගන්න එතකොට වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ගෙන්න ගන්නත් පුළුවන් ඒ වගේම වීඩියෝ එක හොඳ වෙන අනිවාර්යෙන් like එකක් දාන්න ඕගොල්ලන්ගේ ඊට පස්සේ group ඇති WhatsApp group Facebook group ඇති ඒවල වීඩියෝ එක වැදගත් කෙනෙක් ඉන්නවනම් ඔයාගේ යාළුවෙක් ඉන්නවනම් මේ දේවල් ගැන කියන්න ඕන කෙනෙක්
ඒ අයට ෂෙයා කරන්න ඕගොල්ලන්ට පුළුවන් නම් Facebook එකේ ඕගොල්ලන්ගේ ප්‍රොෆයිල් වල පුළුවන් නම් ෂෙයා කරන්න WhatsApp වල ෂෙයා කරන්න පුළුවන් නම් ෂෙයා කරන්න පුළුවන් තරම් මේ දැනුම තව කෙනෙක් එක්ක බෙදා ගන්න මොකද මේ දැනුම බෙදාගද්දි තමයි අපිට උනත් ඒක හරියන්නේ අපි උනත් මේ දැනුම වෙන කෙනෙක්ට දෙන එකෙන් ඕගොල්ලන්ට මේ දැනුම නිකන් දෙන එකෙන් තමයි අපිට උනත් හරියන්නේ ඒ හින්දා ඕගොල්ලන්ටත් ඒ විදියට වැඩ කරලා ඕගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගන්න සහ අනිත් අයත් එක්ක මේ දැනුම බෙදා ගන්න කියන ගමන්ම තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට සුබ දවසක් මෙවැනි වටිනා වීඩියෝ තවත් නරඹන්න large.com අපේ YouTube channel එක subscribe කරලා පහතින් ඇති bell icon එක click කරන්න